everyone. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ Fort Nepean National Park එකට. ඉතින් මෙතන ඉඳලා අපි යන්න හදන්නේ Fort Nepean එක බලන්න. ඉතින් විශාල ඉතිහාසයක් තියෙන. ඒ වගේම හොඟ දෙනෙක්ගේ අවධානය දිනාගත් ස්ථානයක්. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ Gunners Cottage Park එකට. ඉතින් Gunners Cottage Park එකේ ඉඳලා Fort Nepean වලට යන්න shuttle bus service එකක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ඇවිදගෙන හරි bike ride එකකින් හරි යන්න පුළුවන්. වාහනෙන් එන්න පුළුවන් අන්තිම තැන Gunners Cottage එක. ඉතින් අපි තෝරගත්තේ bike ride එකකින් යන්න. ඉතින් අපි ගිහිල්ලා විස්තර කතා කරමු Fort Nepean ගැන. ඉතින් අපි බයික් රයිඩ් එකෙන් ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. ඉතින් මගදී අපිට හමු වුණා Fort Pierce කියලා තැනක්. ඉතින් Fort Nepean වල ගොඩක් විශේෂ තැනක් තමයි මේ Fort Pierce කියලා කියන්නේ. ඉතින් මෙතන ඉඳන් හිතුව ඔයාලට විශේෂ විස්තරයක් කියන්න ඕන කියලා. ඉතින් මේ Nepean බලකොටුව ඕස්ට්‍රේලියාවේ පළමුණ සහ දෙවන ලෝක යුද්ධ සමයේදී මෙල්බන් ආරක්ෂා කරපු විශේෂ බලකොටුවක් විදිහට හැඳින්වෙනවා. ඉතින් මේ Fort Nepean බලකොටුව පුරාවටම ඉතාමත් විශේෂ ස්ථාන ගොඩක් තියෙනවා. තුවක්කු ස්ථාන ගත කිරීමේ උමන් මාර්ග ඇතුළුව. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම පිලිප් අයිලන්ඩ් පැත්ත එනවා නම් අනිවාර්යයෙන්ම මේ Fort Nepean බලකොටුව නරඹන්න මේ පැත්තට එන්න උත්සාහ කරන්න. ඉතින් විශේෂ ස්ථානයක්. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ යුද සමයේදී තිබිච්ච ඒ ඉතිහාසයේ හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන් Fort Nepean වලට ආවොත්. ඉතින් අපි Fort Nepean එක තියෙන තැනට, ඒ කියන්නේ කෙළවරටම ආවා. ඉතින් මෙතනින් එහාට බයිසිකල් එකෙන් යන්න බෑ. ඒ නිසා අපි හිතුවා මෙතන ඉඳන් ඇවිදගෙන අපි Fort Nepean එහෙමත් නැත්නම් මේ බලකොටුව බලලා ඒ කියන්නේ විශේෂ විස්තර ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අපි ගිහින් බලමු එතන තියෙන විශේෂත්වය මොනවද කියලා. ඔස්ට්‍රේලියාවෙන් හොඟ දෙනෙක් දන්නා පිලිප් අයිලන්ඩ් කියලා කියන්නේ වෙනම දූපතක් කියලා. ඉතින් පිලිප් අයිලන්ඩ් අයිති වෙන Mornington අර්ධද්වීපයේ අවසාන කෙළවර තමයි මේ Fort Nepean මේ බලකොටුව පිහිටලා තියෙන්නේ. ඉතින් 1880 ඉඳලා 1945 වර්ෂය දක්වා මේ Mornington අර්ධද්වීපයේ පිහිටලා තියෙන Fort Nepean බලකොටුව ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශයේ විශේෂ තීරණාත්මකම ස්ථානයක් විදිහට නම් කරලා තියෙනවා.
Fort Nepean ඉඳලා අපහු අපේ කාර් පාක් එකට යන ගමන් ඉතින් මෙතන ඉඳලා තව කිලෝමීටර් 3ක් වගේ යන්න තියෙනවා. ඉතින් ආය දවසක හම්බු මේ වගේ විශේෂ වෙනස් දෙයක් දැකීමක් එක්ක තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, අපේ Facebook page එක like එකක් දාන්න, Instagram follow කරන්න. මේ explore initiative